අපි හැම දිනම මීට වසර ගණනාවකට කලින් අපි සංසාරේ කරගත්ත යම් කිසි පිනක් නිසා මේ ලෝකේ ඉපදුණා. මනුස්ස ලෝකේ ඉපදිච්ච සෑම කෙනෙකුගේම තියෙන බලාපොරොත්තුවක් තමයි තමන් ලබාගත් මනුස්ස ජීවිතය සාර්ථක කර ගැනීම. ඔබ රටක ජනාධිපති කෙනෙක්ගින් නැහොත් ඔබ කැමති ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා දකින්නද අසාර්ථක වෙනවා දකින්නද කියලා ඒ ජනාධිපතිවරයා උත්තර දෙන්නේ මම කැමති මගේ ජීවිතේ සාර්ථක වෙනවා දකින්න. ඒ වගේම ඔබ සමාජයේ මධ්‍යම පැලැන්තියේ සාමාන්‍ය ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්ගින් නැහොත් ඔබේ ජීවිතේ ඔබ සාර්ථක වෙනවා දකින්නද කැමති අසාර්ථක වෙනවා දකින්නද කැමති ඔබට ලැබෙන උත්තරේ තමයි සාර්ථක වෙනවා දකින්නයි කැමති. කිසිම දෙයක් නැතුව මහපාරේ සිඟමනේ යෙදෙන යාචකයෙක්ගෙන් ඔබ ඇහුවොත් එහෙම ඔබේ ජීවිතේ සාර්ථකත්වයේද ඔබ හොයන්නේ අසාර්ථකත්වයේද කියලා ඒ යාචකයා පවා කැමති තමන්ගේ ජීවිතේ සාර්ථක වෙනවා දකින්න. එතකොට පින්වත්නි මේ සමාජයේ ඉහළ තැන ඉඳලා පහළම තැන දක්වා ජීවත් වෙන සියලුම මිනිසයන්ගේ සිහිනේ තමයි තමන් ලබාගත් ජීවිතය සාර්ථක කර ගැනීම. ඒ සිහිනය ඔබ තුලක් තියෙනවා, ඒ සිහිනය මා තුලක් තියෙනවා. නමුත් ජීවිතේ සාර්ථක කර ගැනීමේ සිහිනය හැමෝම තුල තිබුණට හැමෝටම ජීවිතේ සාර්ථක කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකට විවිධ හේතු බලපානවා. ඒ බලපාන විවිධ හේතු අතර ප්‍රධාන හේතුවක් තමයි බොහෝ වෙලාවට මිනිස්සු දන්නේ නැහැ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරවන කාරණා මොනවද කියලා. දැන් අපි ගත්තොත් අපේ ජීවිතවල මේ ලෝකේ සාර්ථකත්වයට පත් වෙච්ච මිනිස්සු ඉන්නවා. ආධ්‍යාත්මික වශයෙන් වෙන්න පුළුවන්, ආර්ථික වශයෙන් වෙන්න පුළුවන්, සමාජීය වශයෙන් වෙන්න පුළුවන්, ලෞකික වශයෙන් වෙන්න පුළුවන්. ජීවිතේ සාර්ථකත්වයන් අත්දකපු මිනිස්සු ඉන්නවා. එතකොට මේ ජීවිතේ සාර්ථකත්වයන් අත්දකපු මිනිස්සු ජීවිතේ සාර්ථකත්වයේ පිණිස කරපු දේවල් තියෙනවා. එතකොට ජීවිතේ සාර්ථකත්වයක් කැමති කෙනා ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සු යම් වැඩපිළිවෙලක නිරත වුණා නම් ඒ වැඩපිළිවෙලේ නිරත වීමෙන් තමයි තමන් බලාපොරොත්තු වෙන සාර්ථකත්වය තමන්ට ළඟා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම අද ඔබට කල්පනා කළා ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට අවශ්‍ය කරන කාරණා පහක් කියා දෙන්න. මේ කාරණා පහෙන් ඔබේ මේ ජීවිතේ සාර්ථක වෙනවා. යම් කෙනෙකුගේ මේ ජීවිතේ සාර්ථකයි නම් ඒ කෙනාගේ පරලොව ජීවිතයක් සාර්ථක වෙනවා. මොකද අපේ පරලොව සාර්ථකත්වය සම්පූර්ණයෙන් රැඳිලා තියෙන්නේ මේ ජීවිතේ සාර්ථකත්වයේ මත. යම් කිසි කෙනෙකුගේ මේ ජීවිතේ අසාර්ථකයි නම් ඒ කෙනාගේ පරලොව ජීවිතය සාර්ථක වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ ජීවිතේ සාර්ථක කරගත්ත මිනිස්සෙක්ම තමයි පරලෝ ජීවිතේ සාර්ථක කරගෙන තියෙන්නේ. ඒක එදත් එහෙමයි, ඒක අදත් එහෙමයි, ඒක හෙටත් එහෙමයි. ඉතින් අද ඔබට මේ කියලා දෙන කාරණා පහ ඔබේ ජීවිතය ඔබ පුරුදු කළොත් එහෙම ඔබට දිනපතාම දකින්න පුළුවන් ඔබේ ජීවිතේ සාර්ථකත්වයක් කරා ගමන් කරන ආකාරය. පින්තුනි
ඔබේ ජීවිතේ සාර්ථකත්වයේ කරා යන ගමනේදී ඔබට ගොඩාක් වැදගත් වෙන්නේ දවසේ අවසානයේට ඔබ කල්පනා කරලා බලන්න ඕන ඔබ සාර්ථක දවසක් ගත කළාද කියලා. හේතුව අපි හිතමු ඔබ සාර්ථක දවසක් ගත කළොත් අද හිත ඔබ සාර්ථක දවසක් ගත කළොත් ඒ වගේම ඔබ ওই විදියට ඉතාම සාර්ථක දවස් 7ක් ගත කළොත් ඔබේ සතිය සාර්ථක සතියක් බවට පත් වෙනවා තියෙනවා. ඔබ ඒ වගේ සාර්ථක සති 4ක් ගත කළොත් ඔබ සාර්ථක මාසයක් ගත කරලා තියෙනවා. ඔබ ඒ වගේ මාස 12ක් ගත කළොත් ඔබ සාර්ථක වසරක් ගත කරලා තියෙනවා. ඔබ ඒ වගේ වසර ගණනාවක් ගත කළොත් එහෙම ඇත්තටම ඔබ සාර්ථක ජීවිතයක් ගත කරලා තියෙනවා. එතකොට ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ තීරණය වෙන්නේ ඔබ දවස ගත කරන ආකාරය මත. ඔබේ දවස සාර්ථකයි නම් ඔබේ සතිය සාර්ථක වෙනවා. ඔබේ සතිය සාර්ථකයි නම් ඔබේ මාසය සාර්ථක වෙනවා. ඔබේ මාසය සාර්ථකයි නම් ඔබේ වසර සාර්ථක වෙනවා. ඔබේ වසර සාර්ථකයි නම් ඔබේ ජීවිතේ වසර ගණනාවක් සාර්ථක වෙනවා. ඔබේ ජීවිතේ වසර ගණනාවක් සාර්ථක වුණා කියන්නේ ඔබේ ජීවිතේ සාර්ථක වුණා කියන එක. මේ ජීවිතේ සාර්ථකත්වයට අවශ්‍ය කරන කාරණා පහෙන් පළවෙනි කාරණාව තමයි පින්තුනි ඔබ මේ වෙනකොට ඔබට ලැබිලා තියෙන දේවල් වල වටිනාකම තේරුම් ගන්න ඕන. මේක තමයි මිනිසෙකුගේ ජීවිතේ සාර්ථක දවසක් ගත කරන්න අවශ්‍ය කරන පළවෙනි කාරණාව. මේකට මම උදාහරණයක් කියන්නම්. අපි හැමෝම ළඟ තියෙනවා ස්මාර්ට්ෆෝන් එකක් නේ. ඊළඟට අපි ළඟ තියෙනවා ලැප්ටොප් එකක් තියෙනවා, කම්පියුටර් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රොනික ඩිවයිස් අපි ළඟ තියෙනවා. අපි එදිනදා ජීවිතේ නොයෙකුත් දේවල් වලට භාවිත කරනවා. ඔබ ළඟ තියෙන මේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් ඔබ මොකද කරන්නේ? හැමදාම ඒක චාර්ජරකට ගහනවා. ඔබ රීචාර්ජ් කරනවා. ඔබ ඔබේ ෆෝන් එක රීචාර්ජ් කරන්නේ ඇයි? ඔබ ඔබේ පරිගණකය රීචාර්ජ් කරන්නේ ඇයි? ඔබ ඔබේ ස්මාර්ට් වොච් එක චාර්ජ් කරන්නේ ඇයි? මේකට හේතුව ඔබ දන්නවා ඔබ පාවිච්චි කරන මේ ඩිවයිස් වල බැටරිය ලෝ වුණොත් එහෙම නැත්නම් බැටරිය ඩෙඩ් වුණොත් එහෙම ඔබට එදිනදා ජීවිතේ කටයුතු සාර්ථකව කරගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ඔබ ඒවා නැවත චාර්ජ් කරන්නේ. ආන්නේ වගේ පින්වතුනි අපේ ජීවිතේ අපි රීචාර්ජ් කරගන්න ඕනේ හැමදාම. අපේ ජීවිතේ රීචාර්ජ් කරගන්න නම් ඔබේ ජීවිතේ රීචාර්ජ් කරගන්න නම් ඔබට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා ඔබට මේ වෙනකොට ලැබිලා තියෙන දේවල් වල වටිනාකම තේරුම් ගන්න. මට බොහෝ මිනිසුන් කතා කරනවා ලංකාවේ ඇමරිකාවේ ජීවත් වෙන ලාංකික පුරවැසියෝ ඒ වගේම ඇමරිකන් ජාතිකයින් මට විශාල පිරිසක් මේ මුණ ගැහෙනවා. ඉතින් බොහෝ පිරිසක් එක්ක කතා කරනකොට තේරෙන දෙයක් තමයි මිනිසුන්ට ගැඹුරු දහම් දැනුමක් තියෙනවා. නමුත් බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ සතුටින් නෙමෙයි. සතුටින් නෙමෙයි මිනිස්සු ජීවත් වෙන්නේ. මේකට හේතුව මිනිස්යාගේ හිතේ ස්වභාවය තමයි පින්තුනි මිනිස්යාගේ හිත හැම වෙලාවෙම තමන් ළඟ තියෙන දේ අගේ තේරුම් ගන්න නැතුව තමන්ට නොලැබිච්ච දේවල් ගැන පසුතැවෙනවා. ජීවිතේ සතුටක් නැහැ කියන ජීවිතේ එපා වෙලා තියෙන්නේ ඒ වගේම ජීවිතේ නැති කරගන්න හිතෙනවා කියලා මගේ ළඟට ඇවිල්ලා කියන මිනිස්සුන්ට මම දෙන අවවාදය තමයි ඒක ලොකු අවවාදයක් නෙමෙයි. ඒක ගැඹුරු දහම් කාරණාවක් නෙමෙයි. ඒක බොහොම පුංචි සරල දෙයක්. නමුත් මේ පුංචි සරල දෙයක මේ මිනිස්යාගේ ජීවිතයට ජීවත් වෙන්න අවශ්‍ය කරන ජවය ලබා දෙනවා.
ඒ තමයි පින්වතුනි ඔබ හැමදාම උදේ පාන්දර නැගිටලා කරන්න ඕන දෙයක් තියෙනවා ඒ කළ යුතු දේ තමයි ඔබට මේ වෙනකොට ලැබිලා තියෙන දේවල් වලට ඔබ මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන ඒ දේවල් ඔබ හිතින් අගය කරන්න ඕන ඔබ උදේ පාන්දර නැගිටලා කල්පනා කරන්න ඕන පළවෙනි කාරණාව තමයි ඔබ ගොඩාක් වාසනාවන්ත කෙනෙක් හේතුව ඔබ තාම මේ මහ පොළවේ ජීවත් වෙනවා ඔබ දන්නවද දවසකට මේ මහ පෘථුවියේ අපි ජීවත් වෙන මේ ග්‍රහලෝකේ නොයෙකුත් හේතු මත මිනිස්සු 140,000 ගාන දිනපතා මැරෙනවා එතකොට ඊයේ රාත්‍රියේ 140,000 ගාන තමන්ගේ අවසන් රාත්‍රිය මේ මහ පොළොව මත ගත කළා 140,000 ගානක් ජනතාව මේ ලෝකයෙන් ගියා නමුත් ඔබ තාම ජීවත් වෙනවා එතකොට මුලින්ම ඔබ උදෑසන කරන්න ඕන ඔබේ ජීවිතයට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන ඔබ තාම ජීවත් වෙන එකට මේකෙන් තමයි පින්වතුනි ඔබ දවස ගත කරන්න අවශ්‍ය කරන ජවය ලබා ගන්න නැත්නම් ඔබ තාම දුර්වල වීක් පුද්ගලෙක් බවට පත් වෙනවා ඊළඟට ඔබ කල්පනා කරන්න ඕන මේ වෙනකොට මේ රටේ වෙන්න පුළුවන් ලෝකෙ වෙන්න පුළුවන් රෝහල් වල ඇඳන් උඩ රෝගීන් දසදහස් ගාණක් වැටිලා ඉන්නවා සමහරුන්ගේ හෘදයේ මයිකොත් ප්‍රශ්න සමහරුන්ගේ ලංස් වල ප්‍රශ්න සමහරුන්ගේ කිඩ්නිස් වල ප්‍රශ්න සමහරුන්ට කැන්සර් මයිකොත් රෝග මත නමුත් ඔබේ ශරීරයේ අවයව තාම නිරෝගීව තියෙනවා එතකොට ඔබ ඔබේ ශරීරයේ අවයව තාම නිරෝගීව වැඩ කරන එක ගැන ඔබ හිතන සතුටු වෙනවා ඊළඟට ඔබ කල්පනා කරන්න ඕන ඔබේ නිවසේ ඔබට දවස් ගානකට සෑහෙන්න කෑම බීම තියෙනවා ඔබ දන්නවද ලෝකෙ දවසකට මේ සාගතයේ මුල් කරගෙන ආහාර හිඟතාවයේ මුල් කරගෙන විශාල පිරිසක් මැරෙනවා. මේ මැරෙන පිරිස අතර අවුරුදු 18ට අඩු ළමයි 8000ක් ඉන්නවා. දැන් අපි මේ දවස්වල කතා කරනවා කොවිඩ් නිසා 1000ක් මැරුණා, අහවල් රටේ 500ක් මැරුණා, අහවල් රටේ 700ක් මැරුණා කියලා. කොවිඩ් තිබුණත් නැතත් කොරෝනා වෛරසයේ තිබුණත් නැත ඔබ දන්නවද ලෝකෙ හැමදාම ළමයි 8000ක් මැරෙනවා ආහාර නැතුව. නමුත් ඔබේ ගෙදර ඔබ ෆ්‍රිජ් එක ඇරලා බලනකොට ඔබ කබඩ්ස් ඇරලා බලනකොට සති ගානකට සෑහෙන කෑම බීම ඒ වගේ පිරීලා තියෙනවා. එතකොට ඔබට සති ගානකට අවශ්‍ය කරන කෑම බීම තියෙනව නේද කියලා ඔබ සතුටු වෙනවා. ඊළඟට මේ වෙනකොට ඔබේ හිසට ඉහළින් වහලක් තියෙනවා. ඔබට ඉන්න හිටින්න ගියක් දොරක් තියෙනවා. සමහර පිටේක ඉපාර්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. සමහර පිට කොන්ඩෝ එකක් වෙන්න පුළුවන්. සමහර පිට ටවුන් හවුස් එකක් වෙන්න පුළුවන්. සමහර පිට සිංගල් හවුස් එකක් වෙන්න පුළුවන්. කොහේ වුණත් ඔබට ජීවත් වෙන්න තැනක් තියෙනවා. නමුත් ඔබ ඉන්දියාව වගේ රටවල් වල සංචාරය කරලා තියෙනවා නම් ඔබ දැකලා ඇති සමහර මිනිස්සු බෝපියට ජීවත් වෙනවා පාරවල් වල ජීවත් වෙනවා ඉටිරෙදි ගහපු කුංචි පැල්පත් වල ජීවත් වෙනවා එතකොට ඔබ ඔබට නිවසක් තියෙන එක ගැන හිතලා සතුටු වෙනවා ඊළඟට ඔබට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ කියන කාරණා බොහොම සරල දේවල් කියලා මේ සරල දේවල් කල්පනා නොකිරීම නිසා තමයි ඔබ ඉතාම දුකසේ දවස ගත කරන්නේ. ඔබ දන්නවා මම ඉස්සර ගොඩාක් ගැඹුරු දහම් කරුණු දේශනා කරපු ස්වාමීන් වහන්සේ නමක්. මිනිසුන්ට ගැඹුරු දහම් දෙනුමක් තියෙනවා. නමුත් මිනිසුත් එක්ක කතා කරලා බලනකොට තේරෙනවා කොච්චර ගැඹුරු දහම් දෙනුමක් තිබුණා. මිනිසු දවස ගත කරන්නේ සතුටින් නෙමෙයි. මිනිසු සතිය ගත කරන්නේ දවස් සතුටින් නෙමෙයි. මිනිසු මාසෙ ගත කරන්නේ සතුටින් නෙමෙයි.
මේකට හේතුව අපි ගැඹුරු කාරණා අල්ලලා තිබුණට අපේ ජීවිතේ අපි පුරුදු කරන සරල කාරණා ගොඩාක් අපිට මගහැරිලා තියෙනවා. එතකොට ඔබ උදෑසන නැගිට්ටම ඔබේ ජීවිතයට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන. ඔබ තාම ජීවත් වෙනවා. ඔබ ඒ ගැන හිතන සතුටු වෙන්න ඕන. ඊළඟට ඔබේ ශරීර අවයව තාම නිරෝගීව වැඩ කරන එක ගැන හිතලා ඔබ සතුටු වෙන්න ඕන. ඔබට සති ගානකට අවශ්‍ය කරන කෑම බීම gedara තියෙනවා. ආහාර පාන තියෙන එක ගැන හිතලා ඔබ සතුටු වෙන්න ඕන. ඊළඟට ඔබට වාසය කරන්න නිවසක් තියෙනවා. ඔබට වාසය කරන්න නිවසක් තියෙන එක ගැන හිතලා ඔබ සතුටු වෙන්න ඕන. ඊළඟට ඔබ කල්පනා කරන්න ඕන ඔබ වටේ ඔබට ආදරය කරන ඔබ ගැන කොහෙද බලන පිරිසක් ඉන්නවා. ඔබ දන්නවද මේ ලෝකේ කවුරුත් නැතුව තනියෙන් ජීවිතේ ගත කරන විශාල පිරිසක් ඉන්නවා. මම දන්නේ ඔබ අහලා තියෙනවද කියලා අපි ජීවත් වෙන මේ ඇමරිකා එක්සත් ජනපදයේ දවසකට විශාල මරණ ප්‍රමාණයක් සිද්ධ වෙනවා. ඒ මරණ අතර තියෙනවා දිවි නසා ගැනීම. එතකොට මේ රටේ හැමදාම 132 දෙනෙක් මිනිස්සු තමන් ජීවිතේ නැති කර ගන්නවා. එතකොට ඊයේ දවසේ ඔබ ජීවත් වෙච්ච ඊයේ දවසේ මේ රටේ 132ක් දිවි නසා දෙන තියෙනවා. අපි මේ බණහන අද දවසේ මේ රටේ 132ක් ජීවිතේ නැති කර ගන්නවා. අපි මුහුණ දෙන හෙට දවසේ මේ රටේ 132ක් ජීවිතේ නැති කර ගන්නවා. ඔබ දන්නවද මේ suicide rate එක මේ දිවි නසා ගන්න ප්‍රමාණය වැඩිපුරම සිද්ධ වෙන්නේ Thanksgiving කාලෙට. Christmas එක කාලෙට. නිවිය එක කාලෙට. ඒකට හේතුව පවුල ඥාතීන් එකට එකතු වෙනවා. ප්‍රිය සම්භාෂණ පවත්වනවා. නමුත් සමහර ගෙවල් වල සමහර මිනිස්සු ඉන්න කවුරුත් නැති අය. එතකොට ඒ අය තමන්ගේ තනිකම දරා ගන්න බැරුව ජීවිතේ නැති කර ගන්නවා. එතකොට දිවි නසා ගන්න හේතු අතර ප්‍රධාන හේතුවක් බවට පත් වෙනා තියෙනවා මේ වෙනකොට මිනිසයාට දැනෙන තනිකම. නමුත් ඔබ ඔබගෙන කල්පනා කළ බැලුවොත් එහෙම ඔබට ආදරණීය බිරිඳක් ඉන්නවා. ඔබට ආදරණීය ස්වාමියෙක් ඉන්නවා. ඔබට ආදරණීය දරුවෝ ඉන්නවා. ඔබ ගැන හොයලා බලන දෙමව්පියෝ ඉන්නවා. ඔබට සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඔබට ඥාතීන් ඉන්නවා. ඔබට හිතවත් යහළුවන් පිරිසක් ඔබ වට ඉන්නවා. මේ විදිහට පින්වත්නි ඔබ ඔබට ලැබිලා තියෙන දේවල් ගැන කල්පනා කරන්න. ඊළඟට ඔබ කල්පනා කළ බලන්න මේ වෙනකොට මේ රටේ කී දෙනෙකුට රස්සා නැති වෙලා තියෙනවද? ඔබ මේ රස්සාවට කම්ප්ලේන් කරන්න කලින් ඔබ සතුටු වෙන්න ඔබට රැකියාවක් තියෙන එක ගැන. ඔබ දැකලා ඇති රස්සාවල් කරන බොහෝ දෙනෙක් තමන් කරන රැකියාවට චෝදනා කරනවා. තමන් කරන රැකියාවේ අඩුපාඩු ගැන කතා කරනවා. නමුත් මේ වෙනකොට රස්සා නැති කී දෙනෙක් රස්සාවල් හොයනවා? එහෙම රටක ඔබට ඔබේ රැකියාව තාම තියෙනවා. ඊළඟට ඔබට යන්න ඉන්න වාහනයක් තියෙනවා. මේ විදිහට පින්වතුනි ඔබ ඔබේ ජීවිතේ ඔබට ලැබිලා තියෙන දේවල් හැමදාම උදේ පාන්දර නැගිටලා ටික වේලකට තේරෙන එක කාරණාවක්. ඒ තමයි මේ මහා පෘථිවියේ ජීවත් වෙන මිනිස්සු අතර ඔබ ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියලා. ඔබ ගොඩාක් වාසනාවන්ත කෙනෙක්, ඔබ සුවිශේෂී කෙනෙක් කියලා ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඔබ වාසනාවන්ත කෙනෙක්, ඔබට ගොඩාක් දේවල් තියෙනවා කියලා තේරීම තමයි ඔබට දවස ගත කරන්න, දවස සාර්ථකව ගත කරන්න අවශ්‍ය කරන ජවය ලබා දෙන්නේ. ඒක හරියට ඔබ ඔබේ ජීවිතය රීචාර්ජ් කරගන්නවා වගේ. මං කියන්නේ අපි ඉලෙක්ට්‍රොනික ඩිවයිස් රීචාර්ජ් කරනවා වගේ ඔබ ඔබේ ජීවිතය රීචාර්ජ් කරගන්නවා. මේ විදිහට ඔබට ලැබෙන තියෙන දේවල් ගැන ඔබ කල්පනා කරනකොට තමයි
ඔබේ ජීවිතේ ඔබ ගැන සතුටක් ඇති වෙන්නේ නැත්තම් මෙන්න පින්වතුනි ඔබ ඔබට නොලැබිච්ච දේවල් කල්පනා කරන්න පටන් ගත්තොත් එහෙම ඔබට කරන්න බැරි වෙච්ච වැඩ යන්න බැරි වෙච්ච තැන් ලියන්න බැරි වෙච්ච විභාග මුණ ගැහෙන්න බැරි වෙච්ච පුද්ගලයෝ ඒ වගේම ළඟා කරගන්න බැරි වෙච්ච ඉලක්ක මේ වගේ ඔබේ ජීවිතයට නොලැබිච්ච දේවල් ගැන ඔබ කල්පනා කරන්න පටන් ගත්තොත් වෙන්නේ ඔබට ඔබ ගැන ද්වේෂයක් ඇති වෙනවා ඔබට ඔබ ගැන තරහක් ඇති වෙනවා අන්තිමේදී ඔබට ඔබවම එපා වෙන තැනට ඔබ ඇදගෙන වැටෙනවා ඔබට ඔබවම එපා වෙන තැනකට ඔබ ඇදගෙන වැටුණාට පස්සේ ඔබ වටේ කොච්චර වටින දේවල් තිබුණත් ඒ කිසිම දෙයක අගයක් ඔබට තේරෙන්නේ නැතුව යනවා කිසිම දෙයක වටිනාකමක් ඔබට තේරෙන්නේ නැතුව යනවා මම උදාහරණයක් කියන්නම් දැන් සාමාන්‍ය මිනිස්සෙයිට ජීවිතේ මොකද්ද මේ ජීවිතේ කියලා ජීවිතේ පාන අවස්ථා එනවනේ ඒක සාමාන්‍ය දෙයක් මට මතකයි මම එක්තරා සේනාසනයක ඉන්නකොට ඒ සේනාසනයේ අවුරුදු දෙකක් මම තනියෙන් හිටියේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්ම ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එතකොට යාසපී මම අවුරුදු දෙකක් තනියෙන් ඉන්නකොට මිනිස්සු උදේ දවල් දාන ගෙනලා තියලා යනවා. සෙනසුරාදට විතරක් මිනිස්සු බණ අහන්න යනවා. එතකොට සතියේ දවස් 6ක් මම තනියෙන් ඉන්නේ. එතකොට මෙහෙම ඉන්නකොට දවසක් මට එකපාරම හිතුණා මීට වඩා හොඳයි ලංකාවේ හිටියනම් මම මේ තට්ට තනියෙන් ඉන්නේ ලංකාවේ කියනනම් ගොඩක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා මොකන්ද මම මේ ගත කරන ජීවිතය කියලා මොන මට මං ගැන යම් කිසි කනගාටුවක් පසුතැවිල්ලක් ඇති වුණා එපා වීමක් ඇති වුණා ඊට පස්සේ මම ඉන්ටර්නෙට් එකේ මම දැක්ක ලංකාවේ එක්තරා පත්තරයක ආටිකල් එකක් මේ ආටිකල් එකේ තිබුණේ මොකක්ද ලංකාවේ නැගෙනහිර පළාතේ පන්සලක ස්වාමීන් වහන්සේ නමක් ඒ පන්සලේ විස්තරේ තමයි ඒ ආටිකල් එකේ තිබුණේ මොකන්ද විස්තරේ මේ ස්වාමීන් වහන්සේ කියනවා උන්වහන්සේ ඉන්න පන්සල තකරන් වලින් මට කරපු මඩුවක් අවුරුද්දටම මාසෙට නෙමෙයි අවුරුද්දටම දාන 16 කියන හම්බ වෙන්නේ. ඒ වගේම උන්වහන්සේට පැන් පහසු වෙන්න කිලෝමීටරයක් පයින් යන්න වෙනවා. වතුර තියෙන තැනකට. ඒතත බොන්න වතුර ගේන්නේ කිලෝමීටරයක් දුරට ගිහිල්ලා. උන්වහන්සේ බොහොම දුෂ්කර ජීවිතයක් ගත කරා. ඉතින් මේ ආටිකල් එක කියවලා වුණාට පස්සේ මට උන්වහන්සේ ගැන අනුකම්පාවක් ඇති වුණා. ඒ වගේම මට තේරෙන්න පටන් ගත්තා ඊ යටින් බලනකොට මම කොච්චර වාසනාවන්තද. මම සතියේ දවස් 6ක් තනියෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් මට උදේට වෙලාවට දානෙ ටික හම්බ වෙනවා. මට දවල්ට වෙලාවට දානෙ ටික හම්බ වෙනවා. ඊළඟට මට පිරිසිදු වතුර ටිකක් බොන්න තියෙනවා. මට නිදහසේ මන භාවනා කරගන්න පහසු කුටියක් තියෙනවා. ඊළඟට මට අසනීපයක් වුණොත් බෙහෙත් හේ ටික මං ළඟ තියෙනවා. මේ වෙනකොට මං ළඟ තිබිච්ච නමුත් මට අගයක් නොදෙනු දේවල් වල අගය වටිනාකම මට තේරෙන්න පටන් ගත්තා. එතකොට මට අර මං තුල ඇති වෙලා තිබුණු එපා වීම නැති වෙලා ගියා. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙන දේ තමයි පින්වතුනි ඔබට ඔබේ ජීවිතේ එපා වෙලා තියෙනවා. කලකිරিলা තියෙනවා නම් මීට වඩා හොඳයි මරුණා නම් කියලා හිතෙනවා නම් ඒ කියන්නේ ඔබේ ජීවිතේ බැටරිය ලෝ වෙලා තියෙනවා බැටරිය ඩෙඩ් වෙන්නේ යන්නේ ඔබ කරන්න ඕන ඒ බැටරිය රීචාර්ජ් කරගන්න එක ඒ බැටරිය රීචාර්ජ් කරගන්න වෙන කිසිම ක්‍රමයක් නැහැ ඔබ කරන්න ඕන මේ වෙනකොට ඔබට ලැබිලා තියෙන දේවල් වලට මුළු හිතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ දේවල් වල
අගය ඔබ තේරුම් ගන්නවා. ඒ පුංචි දේවල් පවා ඔබ කල්පනා කරනකොට ඔබේ ඇස් දෙක තාම හොඳට පේනවා. ඒ ගැන ඔබ හිතලා සතුටු වෙනවා. ඔබේ කන් දෙක තාම හොඳට ඇහෙනවා. ඔබ ඒ ගැන හිතලා සතුටු වෙනවා. මේ විදිහට ඔබේ ජීවිතයට ලැබිලා තියෙන පුංචි දේවල් පවා ඔබ අගය කරනවා. ඔබේ ජීවිතයට ලැබිලා තියෙන පුංචි දේවල් ගැන උනත් හිතලා ඔබ සතුටු වෙනවා. ඒකෙන් තමයි ඔබට දවස ගත කරන්න අවශ්‍ය කරන ජමේ ලැබෙන්නේ. ඒක තමයි සාර්ථක දවසක් ගත කරන්න අවශ්‍ය කරන ඔබ පුරුදු කළ යුතු පළවෙනි කාරණා. ඊළඟ කාරණාව තමයි දෙවෙනි කාරණා. ඒ තමයි පින්වතුනි සාර්ථකව දවසක් ගත කරන්න නම් ඔබ පුරුදු කළ යුතු දෙවෙනි කාරණාව තමයි ඔබ කල්පනා කරලා බලන්න ඔබ උදේ නැගිට්ට වෙලේ ඉඳන් රාත්‍රියේ නිින්දට යනකම් සමහරක් විට පැය 15ක් පැය 16ක් විතර ඔබ නොයෙකුත් ක්‍රියාකාරකම් වල දවසේ යෙදෙනවානේ දෛනික කටයුතු වල. ජීවිතේ සාර්ථකත්වයට අවශ්‍ය කරන දෙවෙනි කාරණාව තමයි ඔබ දවස ගත කරනකොට ඔබ කරන පුංචි දේ උනා පින්වතුනි ඔබ හරියට නීඩ්ඩකට කරනවා. ඒයි මම හිම කියන්නේ. ඔබ පුංචි දෙයක් හරියට නිවැරදිව පිළිවෙලට කරනකොට ඒ තුලින් ඔබට සතුටක් ඇති වෙනවා. ඒ වගේම ඒ තුලින් ඔබට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. උදාහරණයක් ඇටියට ඔබ කල්පනා කරලා බලන්න. අපි පුංචි කාලේ ඔබ දැකලා ඇති පුංචි ළමයි මුලින්ම මේ පුංචි ළමයාට ඇවිදින්න බෑ. මේ පුංචි ළමයා ධනගානික කරන්නේ. ඊට පස්සේ මේ පුංචි ළමයා මොකද කරන්නේ? සමහරක් විට අම්මගේ අතින් අල්ලගෙන තාත්තගේ අතින් අල්ලගෙන පොඩ්ඩක් නැගිටිනවා. පුටුවක් අල්ලගෙන මේසයක් අල්ලගෙන පොඩ්ඩක් නැගිටිනවා. ඊට පස්සේ මේ අම්මගේ අතින් අල්ලගෙන තාත්තගේ අතින් අල්ලගෙන අඩියක් දෙකක් ඉස්සරහට තියෙනවා. එතකොට මේ කරන පුංචි දෙයි මේ ළමයාගේ හිතේ ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ආ මට නැගිටින්න පුළුවන්. මට තව කෙනෙක්ගේ උපකාරයකින් අඩියක් දෙකක් ඉස්සරහට තියන්න පුළුවන්. ඒ ඇති වෙන ආත්ම විශ්වාසය තමයි පස්සේ කාලේ කිසිම දෙයක උපකාරයකින් තොරව මේ ළමයාට තනියෙන් ඇවිදින්න අවශ්‍ය කරන කල්ලුව ලබා දෙන්නේ. ඒ ආත්ම විශ්වාසය තුලින්. ආන්නේ වගේ ඔබේ ජීවිතයේ ඔබ දවස ගත කරනකොට ඔබ කරන පුංචි දේ උනා හරියට කරනකොට නීඩ්ඩකට කරනකොට ඔබට සතුටක් හිතේ ඇති වෙනවා. ඒ වගේම ඊට වඩා ලොකු දෙයක් කරන්න ඔබට පුළුවන් කියන ආත්ම විශ්වාසය ඔබ තුල ඇති වෙනවා. උදාහරණයක් ඇටියට අපිටම ඔබ උදේ පාන්දර නැගිට්ටට පස්සේ ඔබ මුලින්ම කරන දේ තමයි ඔබ නිදාගත්ත ඇඳ හදන එක. ඔබ ඒ නිදාගත්ත ඇඳ ඉතාම පිළිවෙලට හදලා බලන්න. ඕනෝටි පාවට කරන්න නැතුව ඉතාම පිළිවෙලට ඔබ ඒ ඇඳ හැදුවොත් එහෙම ඒ ඇඳ දිහා බලලා ඔබට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ තුල ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා දවස ගත කරන්න. ඊළඟට ඔබ කුස්සියට ගිහිල්ලා තේ එකක් හදාගන්න එක වෙන්න පුළුවන්. උදේ ආහාර පිළියෙල කරන එක වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම පිළිවෙලට නීට් එකට කරනකොට ඔබට ලොකු සතුටක් ඇති වෙනවා. ඊළඟට ඔබ රැකියාව කරන තැන වෙන්න පුළුවන්. අපිටම කෙනෙකුට ඊමේල් එකක් යවනවා. ෆෝන් කෝල් එකක් දෙනවා. ටෙක්ස්ට් මැසේජ් එකක් යවනවා. ඒ හැම දෙයක්ම ඔබ නීට් එකට පිළිවෙලට කරනකොට ඔබට ලොකු ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ආ මට මීට වඩා ලොකු දේවල් නම් සාර්ථකව කරන්න පුළුවන් කියලා. ඔබ මතක තියාගන්න පුංචි දෙයක් සාර්ථකව කරන්නේ නැති කෙනෙක් කවදාවත් ලොකු දෙයක් සාර්ථකව කරන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැති දෙයක්. පුංචි දේ මීට එකට කරන්නේ නැති කෙනා කවදාවත් ලොකු දෙයක් මීට එකට කරන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ.
බුදුරජාණන් වහන්සේ බලන්න උන්වහන්සේ සත්‍ය සොයාගෙන යන කාලේ උන්වහන්සේට ඉන්දියාවේ හිටපු හොඳම ඍෂිවරු දෙන්න මොන ගැමුණා ආලාර කාලාම උද්දක රාමපුත්ත එතකොට උන්වහන්සේ ආලාර කාලාම ඍෂින් වහන්සේ යටතේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය දක්වා හිත වැඩුවා ඒක නිවන් මඟ නෙමෙයි නමුත් උන්වහන්සේ ඒ දේ නීත්‍යකට කළා ඒක කරම් ඕන විදියට කළා අන්තිමේදී තමයි උන්වහන්සේ ඒක සම්පූර්ණයෙන් කරලා තමයි තේරුම් ගත්තේ මේක නෙවෙයි නිවන් මඟ කියලා උන්වහන්සේ ඒක බාගෙට කළා නම් උන්වහන්සේ ජීවිතයේ අන්තිමේට සැකයක් ඇති වෙනවා මේක නිවන් මඟ වෙන්න බැරිත් නෑ ඇයි තමන් බාගෙට කරලා තියෙන්නේ ඊළඟට කල්පනා කරලා බලන්න උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ දුෂ්කර ක්‍රියාව නිවන් මඟ නෙමෙයි. නමුත් දුෂ්කර ක්‍රියාව කරන කාලේ උන්වහන්සේ ඒක නිවැරදිව කළා. දුෂ්කර ක්‍රියාව. ඒක පිළිවෙලට කළා. ඒක හිණි පෙත්තටම ගියා. එතකොට ඒක නිවැරදිව කරපු නිසා නේද උන්වහන්සේට අන්තිමේට තේරුනේ මේක නෙවෙයි නිවන් මඟ කියලා. උන්වහන්සේ ඒක ඕනුවට එපාවට කළා. අතරින් පතර කළා අපිලිවෙලට කළා නම් උන්වහන්සේට මේක නිවන් මඟ නෙමෙයි කියලා ප්‍රතික්ෂේප කරන්න බැරි වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අපේ ශාස්ත්‍ර උන්වහන්සේගේ ජීවිතයේ තිබ්බ ප්‍රධාන දෙයක් තමයි පෙන්වන්නේ උන්වහන්සේ යම් දෙයක් කළා ඒ කරපු දේ පුංචි දෙයක් වුණා ලොකු දෙයක් වුණා ඒක උන්වහන්සේ නිවැරදිව කළා පිළිවෙලට කළා එතකොට ඔබ දවස ගත කරනකොට පින්වත්නි ඔබ කරන හැම දෙයක්ම පිළිවෙලට කරන්න නීට්ටකට කරන්න. ගෙවල් දොරවල් අස්පස් කරන්නේ කුණා පිළිවෙලට කරන්න. කොටිමකොත් ඔබ තේක බීලා කෝපි හොදනකොට ඒ කෝපි ඔබ පිළිවෙලට හොදල පැත්තකින් තියන්න. මේ පුංචි දේවල් වලින් ඔබේ ජීවිතේ විශාල වෙනසක් සිද්ධ වෙනවා. ඔබ කොච්චර ගැඹුරට පටිච්චසමුප්පාද දැනගෙන හිටියද ඔබ කොච්චර ගැඹුරට පංචපාදානස්කන්ධය දැනගෙන හිටියද ඔබ කොච්චර ගැඹුරට නාම රූප දැනගෙන හිටියද ඔබට ජීවිතයේ මේ දේවල් මගහැරිලා තියෙනවා නම් ඔබට ඒ වගේ ලොකු ඉලක්ක කරා යන්න බෑ ඔබ මතක තියාගන්න ජීවිතයේ ලොකු ඉලක්ක සාක්ෂාත් කළේ පුංචි ඉලක්ක සාර්ථක කරගත් මිනිස්සු පුංචි ඉලක්ක සාර්ථක කරගත්ත මිනිස්සු ඒක තමයි ඔබ දවස ගත කරනකොට කරන්න ඕන දෙවනි කාරණා පළවෙනි එක මොකද්ද ඔබට ලැබිලා තියෙන දේවල් වලට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන ඔබ වටා තියෙන දේවල් ගැන ඔබ හිතලා සතුටු වෙන්න ඕන ඔබ මේ දේවල් අගය කරන්න ඕන ඔබ වාසනාවන්ත කෙනෙක් ඔබ පින්වන්ත කෙනෙක් කියලා ඔබට දැනෙන්න ඕන දවසි හැමදාම දෙවනි කාරණාව තමයි ඔබ කරන පුංචි දේ වුණා නිවැරදිව පිළිවෙලට නීත්‍යකට කරා තුන්වෙනි කාරණාව තමයි පින්වතුනි දවස ගත කරනකොට ඔබ කළ යුතු දවසේ සාර්ථකත්වයට හේතු වෙන ඔබ වටේ ඉන්න පුද්ගලයින්ගේ හොඳ පැත්තම ඔබ දකින්න මහන්සි ගන්න ඕන දැන් ඔබ දවස ගත කරනකොට ඔබ කවුරුත් වනාන්තරයක හුදකලාව ජීවත් වෙන අය නෙමෙයි. ඔබට එහෙම ජීවත් වෙන්න බෑ. ඔබ ජීවත් වෙන්නේ ඔබ වගේම මිනිස්සු ජීවත් වෙන සමාජයක. එතකොට ඔබ උදෑසන අවදි වුණාට පස්සේ ඔබේ ගෙදර සමාජිකයොත් එක්ක ඔබට කටයුතු කරාම සිද්ධ වෙනවා. ඔබ රැකියාව කරන තැනට ගියාට පස්සේ එතන ඔබත් එක්ක රැකියාව කරන අනිකුත් අයත් එක්ක ඔබට කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට ඔබ එළියට ගියාට පස්සේ නොයෙකුත් මාධ්‍ය මිනිසුන් එක්ක ඔබට කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට උදේ නැගිටවිලේ ඉඳන් රාත්‍රී නිින්දට යනකම් ඔබ නොයෙකුත් වර්ගයේ මිනිස්සු අසුරු කරනවා. එතකොට මේ මිනිස්සුත් එක්ක කටයුතු කරනකොට ඔබ ඔබ අසුරු කරන මිනිසුන්ගේ වැරදි පැත්තම දකින්න පටන් ගන්නවා. ඔබට ඔබේ දවස
සාර්ථක කරගන්න බැරි වෙනවා. උදාහරණයක් ඇටියට ඔබ රැකියාව කරන තැන ප්‍රධානියාගේ වැරදිම ඔබ කල්පනා කරන්න පටන් ගත්තොත් ඔබට ඉතන රැකියාව හොඳට කරගෙන යන්න බැරි වෙනවා. ඔබ ආයතනික ප්‍රධානියෙක් නම් ඔබ යටතේ වැඩ කරන සේවකීන්ගේ අඩුපාඩු ඔබ දකින්න කල්පනා කළොත් එහෙම දකින්න පටන් ගත්තොත් එහෙම ඔබට ඔබේ ආයතනයේ සාර්ථකව පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඊළඟට ඔබ විවාහ ජීවිතයක් ගත කරන කෙනෙක් නම් ඔබ ඔබේ බිරිඳගේ අඩුපාඩුම කල්පනා කරන්න පටන් ගත්තොත් ඔබ ඔබේ ස්වාමියාගේ අඩුපාඩුම කල්පනා කරන්න පටන් ගත්තොත් ඔබට සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. ඊළඟට ඔබ දරුවෝ ඉන්න දෙමව්පියන් නම් ඔබ දරුවන්ගේ අඩුපාඩුම නම් දකින්නේ දරුවෝ හැටියට ඔබ දෙමව්පියන්ගේ අඩුපාඩුම නම් දකින්නේ ඔබට සාර්ථක දූ දරු මාපිය සම්බන්ධතාවයක් පවත්ව ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි අපි හිතමු ඒක භික්ෂුන් වහන්සේලාටත් අයිති. අපි හිතමු භික්ෂුන් වහන්සේ නම දායකින්ගේ අඩුපාඩුම නම් දකින්නේ දායකින් භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුම නම් දකින්නේ එතන සාර්ථක ගිහි පැවිදි සම්බන්ධතාවයක් පවත්ව ගන්න බැරි වෙනවා. එතකොට ඔබ ඔබේ දවස සාර්ථකව ගත කරන්න නම් ඔබ වටේ ඉන්න මිනිස්සුන්ගේ යහපත් පැත්තම දකින්න මහන්සි ගන්න ඕන. අපි මුලින්ම තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා පින්වතුනි. ඒ තමයි මේ ලෝකේ සර්ව සම්පූර්ණ එක පුද්ගලයන් හිටි එක්කෙනා හිටි. ඒ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ විතරයි කිසිම අඩුපාඩුවක් නැති කෙනෙකුට හිටියේ. මේ ධර්මයේ අහන ඔබ ඔබ හිතන්නේපා ඔබ සර්ව සම්පූර්ණ කෙනෙක් කියලා. ඔබ ළඟ අඩුපාඩු ගොඩාක් තියෙනවා. ඒ වගේම මේ ධර්ම දේශනාව කරන මාතුල ඔබ හිතන්නේපා ස්වාමීන් වහන්සේ සම්පූර්ණයි කියලා. මාතුල අඩුපාඩු ගොඩාක් තියෙනවා. එතකොට අපි ජීවත් වෙන්නේ අඩුපාඩු සහිත පුද්ගලයන් හැටියට අඩුපාඩු තියෙන මිනිස්සු ඉන්න සමාජයක. එතකොට මිනිස්සුන්ගේ අඩුපාඩු දකින මොහොතක් මොහොතක් ගානේ අපි ගැටෙන්න පටන් ගත්තොත් එහෙම අපිට මේ ලෝකයේ වාසය කරන්න තැනක් නැති වෙනවා. ඒ වගේම තමයි අඩුපාඩු දකින පුද්ගලයා අපි හිතමු යම් කෙනෙකුගේ අපි අඩුපාඩු දකිනවා. ඒ පුද්ගලයාම අතාරිනවා. ඊළඟ පුද්ගලයාගේ අඩුපාඩු දකිනවා. ඒ පුද්ගලයා අතාරිනවා. ඊළඟ පුද්ගලයාගේ අඩුපාඩු දකිනවා. ඒ පුද්ගලයා අතාරිනවා. මේ විදිහට අඩුපාඩු දැක දැක අපි සර්ව සම්පූර්ණ මිනිස්සු හොයාගෙන ගියොත් එහෙමයි අපිට කවුරුත් නැතිව තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්න වෙන්නේ. ඒකට හේතුව පින්වතුනි අඩුපාඩු නැති මිනිස්සු මේ ලෝකේ නැහැ. හැමෝම තුල අඩුපාඩු තියෙනවා. ඔබට පුළුවන් වෙන්න ඕනේ මිනිස්සුන්ගේ අඩුපාඩු දැක්කම ඒ අඩුපාඩු වලට ගැටෙන්නේ නැතුව ඒ මිනිසුත් එක්ක තියෙන සමාජ සම්බන්ධතා ඉදිරියට පවත්වාගෙන යන්න. මේක මිනිස්සෙක් තුළ තියෙන අසාමාන්‍ය දක්ෂතාවයක්. ඔබ මිනිසුන්ගේ අඩුපාඩු දැක්කම ඒවට ගැටිලා මිනිස්සු අතහරිනවා නම් ඔබ අසාර්ථක චරිතයක්. ඔබ සාර්ථක පුද්ගලයෙක් නෙමෙයි. ඔබ ඉතාම දුර්වල පුද්ගලයෙක්. නමුත් මිනිසුන්ගේ අඩුපාඩු දැක්කම ඒ අඩුපාඩු ඉවසගෙන ඔබට පුළුවන් නම් මානව සම්බන්ධතා ඉදිරියට පවත්වාගෙන යන්න. ඔබ ඉතාම දක්ෂ කෙනෙක්. මේකට මම උදාහරණයක් කියන්නම්. ඔබ අහලා ඇති තායිලන්තේ හිටිය බොහෝම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ භාවනා ගුරුවරේ උන්වහන්සේගේ නම අජාන්චා. මේ අජාන්චා ස්වාමීන් වහන්සේ විශාල මේ බටහිර ජාතකයන් පිරිසක් පැවිදි කරපු උතුම් ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් මේ අජාන්චා ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ දවසක් බටහිර ජාතිකයෙක්
බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් හැටියට පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ මේ ඔයගොල්ලන්ට පොඩි වෙලාවක් දෙන්න. भावना ඒ අජාන්චා ස්වාමීන් වහන්සේගේ ආරණ්‍යයේ බටහිර ජාතිකයේ පැවිදි වෙනවා. එතකොට මෙයාගේ දුර්වලතාවයක් තිබ්බා. මොකන්ද දුර්වලතාවේ? මෙයා පොතෙන්ට ගියත් එතන අනුපාඩු පේනවා මෙයාට. මේක මානසික රෝගයක්. දැන් අපි හිතමු ඔබට දකින දකින මිනිස්සෙක් අනුපාඩු පේනවා කියලා හිතන්නේ. ඒ වගේම යණ යණ තන අනුපාඩු පේනවා කියලා හිතන්නේ. ඒක මානසික රෝගයක්. එතකොට මේ වික්ෂුන් වහන්සේ ටික දවසක් මේ ආරණ්‍ය සීනාසනේ හිටියා. ඔන්න මේ ආරණ්‍ය සීනාසනේ අඩුපාඩු පේන්න පටන් ගත්තා. අඩුපාඩු පේනකොට මෙයාගේ හිත ගැටෙනවා. මෙයා මොකද කළේ? මෙතන වැඩක් නැහැ කියලා වෙන ආරණ්‍යයකට ගියා. දැන් මේ ආරණ්‍ය සීනාසනේ ටික දවසක් ඉන්නකොට එතන අඩුපාඩු පේනවා. මුල් දවස් දෙක තුනේ හොඳයි. ටික දවසක් ඉන්නකොට අඩුපාඩු පේනවා. මෙතනත් හරි නැහැ කියලා තව දැනකට එතන ගිහින සතිය දෙකක් ඉන්නකොට මුල් සතිය දෙක තුන හොඳයි. ඔන්න අඩුපාඩු පේනවා ගැටුණා ඊළඟ තැනට ගියා. මේ විදිහට ආරණ්‍ය සේනාසන 15ක 20ක ඇවිදලා හැම තැනකම අඩුපාඩු දැකලා හැම තැනකටම ගැටිලා අන්තිමේදී මෙයා අර කලින් හිටපු අජාන්චා ස්වාමීන් වහන්සේන ආරණ්‍යයටම ආවා. ආරණ්‍යට ඇවිල්ලා අජාන්චා ස්වාමීන් වහන්සේට කියනවා වැඩක් නැහැ හැමතැනම අඩුපාඩු තියෙනවා එකතනක්වත් හරියන්නේ නැහැ කියලා. එතකොට අජාන්චා ස්වාමීන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේට කියනවා තමුන්ගේ සාක්කුවේ බලු අසූචි දාගෙන ගිය තැන වාඩි වෙලා කියනවා මෙතන ගඳයි මෙතන ගඳයි කියලා. මලන්නේ උපමාය ලස්සනනේ. තමන්ගේ සාක්කුවේ බලු අසූචි දාගෙන ගිය තැන වාඩි වෙලා කියනවා මෙතන ගඳයි මෙතන ගඳයි කියලා. තමන්ගේ සාක්කුවේ තියෙන අසූචි ටික අයින් කර ගන්න කිව්වා. එතකොට පින්වත්නි ඔබට අනිත් අයගේ අනුපාඩු පේනවා කියන්නේ ඒක ඔබේ දුර්වලතාවය. ඔබේ සාක්කුවේ තමයි අසූචි ටික තියෙන්නේ. ඔබ යම් තැනකට ගියාට පස්සේ එතන අනුපාඩු පේනවා නම් ඔබට ඔබේ සාක්කුවේ තමයි අසූචි ටික තියෙන්නේ. असूचि स्वामी लंका ලංකාවට ඇවිල්ලා ලංකාවේ ආරණ්‍යයක නතර වෙනවා. ටික දවසක් ගියාට පස්සේ ඒ ආරණ්‍ය අනුපාඩුත් පේනවා. මෙතන හරියන්නේ නැහැ කියලා අන්තිමේදී මොකද කරන්නේ? කැලේ යනවා. ඔක්කොම අතහැරලා කැලේ යනවා. එතකොට කැලේට ගියේ ප්‍රශ්නේ විසඳගෙන. කැලේට ගියාට පස්සේ කැලේදී අලියෙක් ගහලා අපුවක් වෙනවා. ඔන්න අඩුපාඩු නැති තැනක් හොයාගෙන ගියපු කෙනාට වෙච්ච දේ. ඉතින් තායිවන්ති හිටපු අජාන්චා ස්වාමීන් වහන්සේට මේ කාරණා කියනවා. මේ හැම තැනකටම ගැටිච්ච මේ පුද්ගලයා ලංකාවේදී අලියෙක් ගහලා අපවත් වුණා කියලා. ආරංචුණාට පස්සේ උන්වහන්සේ hina වෙලා කිව්වලු දැන් ඌ සනීපෙට ඇති කිව්වා. ඔබ මතක තියාගන්න ඔබ මතයින් පුද්ගලයන්ගේ අඩුපාඩු ඔබ දකින්න පටන් ගත්තොත් ඔබේ ජීවිතේ අසාර්ථක වෙනවා. ඔබ ගෙවන්නේ සාර්ථක ජීවිතයක් නෙමෙයි.
ඔබ දැකලා ඇති සමහරුන්ට මේ ප්‍රශ්නේ ඉතාම බරපතල විදියට තියෙනවා. සමහර උන පන්සලකට ගියොත් ගැටෙනවා. පන්සල අතරලා අසපුවට යනවා. එතන ගැටෙනවා. අසපුව අතරලා ආරණ්‍යයකට යනවා. එතන ගැටෙනවා. ඔක්කොම අතරලා ඊට පස්සේ පල්ලිය යනවා. එතන ගැටෙනවා. ඊට පස්සේ කෝවිල් යනවා. එතන ගැටෙනවා. කොතින්ද ගියත් ගැටෙන මිනිස්සු ඉන්නවා. ඔබ මේ වගේ පුද්ගලයෙක් බවට පත් වෙන්න ඉපා. ඔබ නිකන් කල්පනා කරලා බලන්න ඔබ දවස ගත කරනකොට එක පුද්ගලයෙක්ගේ අනුපාඩු දැකලා ඔබ ගැටුණොත් එහෙම ඔබට දවසේ ඉතිරි කටයුතු සාර්ථකව කරගන්න බැරි වෙනවා. ඒ නිසා ඔබට පුළුවන් වෙනවා අඩුපාඩු තියෙන මිනිස්සුන්ගේ යහපත් පැත්ත දකින්න. ඒක බොහොම අමාරු දෙයක්. නමුත් ඔබ යහපත් පැත්ත දකින්න පටන් ගත්තොත් එහෙම ඔබට ඒ මිනිස්සුත් එක්ක ඉදිරියට කටයුතු කරගෙන යන්න පුළුවන්. ඊළඟට ඔබ අනිත්‍යයේ අනුපාඩු ගැන කල්පනා කරලා එයාට දොස් කියන්න කලින් ඔබ බලන්න ඕන ඔබ තුල අනුපාඩු කොච්චර තියෙනවද කියලා. ඔබ නිතර අනිත්‍යයේ අනුපාඩු වලට ගැටෙන පුද්ගලයෙක් නම් ඔබට රහතන් වහන්සේ නමක් මුණ ගැහුණා. ඔබ කරන්නේ ගැටෙන එක. ඇයි පින්වතුනි? රහතන් වහන්සේලා තුල සංසාරෙන් දිනාපු දුර්වලතා තිබුණා. අනුපාඩු තිබුණා. ඒකයි මම කිව්වේ අඩුපාඩු නැති එක්කෙනයි ලෝකෙ හිටියේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ නිසා සාර්ථක දවසක් ගත කරන්න අවශ්‍ය කරන තුන්වෙනි කාරණාව තමයි ඔබ වටා ඉන්න පුද්ගලයින්ගේ යහපත් පැත්ත ඔබ දකින්න ඕන. දැන් කාරණා තුනයිනේ. පළවෙනි එක මොකක්ද? ඔබට ලැබිලා තියෙන දේවල් වලට ඔබ ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ දේවල් වල වටිනාකම තේරුම් ගන්න. ඔබ වාසනාවන්ත කෙනෙක් කියලා ඔබ හැමදාම මෙනෙහි කරනවා. දෙවැනි එක තමයි ඔබ දවස ගත කරනකොට කරන පුංචි දේ වුණා පිළිවෙලට හරියට නිවැරදිව කරනවා. තුන්වෙනි කාරණාව තමයි ඔබ වටා ඉන්න පුද්ගලයින්ගේ යහපත් පැත්තම ඔබ දකින්න මහන්සි ගන්නවා. හතරවෙනි කාරණාව තමයි පින්වතුනි දවස සාර්ථක කරගන්න අවශ්‍ය කරන. දැන් අපි ඔබ ගිහි ජීවිතයක් ගත කරන අයනේ. ගිහි ජීවිතයක් ගත කරන අය හැටියට ඔබට ලෞකික බලාපොරොත්තු තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ ගෝල්ස් කියලා ජීවිතේ ගෝල්ස් තියෙනවා. මේ ජීවිතේ අනාගතේ ලෞකික බලාපොරොත්තු ඔබට තියෙනවා. ඒ වගේම ඔබට ලෝකෝත්තර බලාපොරොත්තු තියෙන්නත් ඕන. ඒ කියන්නේ ඔබට ඔබේ ජීවිතේ ලෞකික වශයෙන් ඉලක්ක තියෙන්නත් ඕන, ලෝකෝත්තර ඉලක්ක තියෙන්නත් ඕන. ඔබට ලෞකික ඉලක්ක නැතුව ඔබ ජීවිතේ ගත කරනවා නම් ඔබ හිතන්නේපා ඔබ ගත කරන්නේ සාර්ථක ජීවිතයක් කියලා. ඔබට ලෝකෝත්තර ඉලක්ක නැතුව නම් ඔබ ධර්මයේ පුරුදු කරන්නේ ඔබ හිතන්නේපා ඔබේ ධර්ම මාර්ගයේ සාර්ථකයි කියලා. මිනිස්සෙක් වුණාම සෑම මනුස්සයෙකුටම ජීවිතේ ඉලක්කයක් තියෙනවා. ඉලක්කයක් නැති ජීවිතය හරියට කැලේකට අතහැරලා දාපු අරමුණක් නැති ගවයෙක් වගේ. කැලේකට අතහැරලා දාපු අරමුණක් නැති ගවයා හිස හැරෙන හැරෙන පැත්තට යනවා. ගොඩාක් අනතුරු වලට මුහුණ දෙනවා. ඒ නිසා මනුස්සයෙක් හැටියට ඔබ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් හැටියට ඔබට ලෞකික බලාපොරොත්තු තියෙන්නත් ඕන, ලෝකෝත්තර බලාපොරොත්තු තියෙන්නත් ඕන. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ලෞකික බලාපොරොත්තු හැටියට ඔබට අදහසක් තියෙන්න ඕන. අපි හිතමු ඔබ තරුණ කෙනෙක් නම්, තාම මැදි වයසේ ගත කරන කෙනෙක් නම් ඔබට අදහසක් තියෙන්න ඕන. තව අවුරුදු 10කින් ඔබ මොන වගේ ජීවිතයක් ගත කරන්නේ? එකෙන් තව අවුරුදු 10කින් ඔබ මොන වගේ ගෙදරකද ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබ මොන වගේ වාහනයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? ඔබේ ආර්ථිකය ඔබ මොන මට්ටමටද දියුණු කරගන්නේ? ඊළඟට තව අවුරුදු 10කින් ඔබ සමාජෙ මොන වගේ තැනකටද එන්නේ? ඔබ අධ්‍යාපනයේ හදාරන කෙනෙක් නම් තව අවුරුදු 10කින් ඔබ මොන එක්සෑම්ද පාස් කරන්නේ?
අධ්‍යාපන මට්ටමේ මොන තැනටද ඔබ ගිහිල්ලා ඉන්නේ? තම අවුරුදු 15කින් ඔබ මොන වගේ ජීවිතයක්ද ගත කරන්න කියලා ඔබට ලෞකික බලාපොරොත්තු තියෙනවා. දැන් උදාහරණයක් ඇටියට අපි ගත්තොත් ලංකාවේ ඉන්න අවුරුදු 16ක 17ක ළමයෙක්ින් ඇහුවොත් ඔතේ තම අවුරුදු 25කින් ඔයා කොයි වගේ තැනකද ඉන්නේ? තම අවුරුදු 30කින් ඔයා කොයි වගේ තැනකද ඉන්නේ කියලා ඒ ළමයාට එළෝ මෙළෝ නැහැ. ඇයි ඒ? ජීවිතේ අරමුණක් නැහැ. අරමුණක් දීලා නැහැ. ගුණා ජීවිත අසාර්ථක වෙන්න හේතුව ඒ ජීවිතේට අරමුණක් නැතිකම. එතකොට සාර්ථක කිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට අරමුණක් තියෙන්න ඕන. තමන් තම අවුරුදු 10කින් මොන වගේ කෙනෙක්ද? තම අවුරුදු 20කින් මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? තම අවුරුදු 30කින් මොන වගේ ජීවිතයක්ද ගත කරන්නේ? අරමුණක් තියෙන්න ඕන. තම මොන වගේ ගෙදරකද ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ වාහනයක්ද ගන්න බලාපොරොත්තු වෙන්නේ? මොන වගේ ආර්ථික මට්ටමක්ද තමන් බලාපොරොත්තු වෙන්නේ? අධ්‍යාපනික වශයෙන් මොන වගේ තැනකටද යන්න බලාපොරොත්තු වෙන්නේ? අරමුණක් තියෙන්න ඕන. ඒ වගේම තමයි ලෝකෝත්තර වශයෙන්. ලෝකෝත්තර වශයෙන් කියලා කියන්නේ ධර්ම මාර්ගයේ පැත්තෙම ඔබට නිශ්චිත එක අරමුණක් තියෙනවා. දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවිධ ඉලක්ක උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එකක් තමයි මේ ධර්මයේ පුරුදු කරන කෙනෙකුට මරණින් මතු කැමති නම් මනුස්ස ලෝකෙ උපදින්න පුළුවන්. ඒක ධර්මයේ විසින් න්‍යායට ලැබෙන ප්‍රතිලාභයක්. එතකොට කෙනෙක් ඉන්න පුළුවන් මරණින් මතු නැවත මනුස්ස ලෝකෙ උපදින අදහසින් ධර්මයේ පුරුදු කරනවා. ඒක යාගේ ඉලක්කය. අපිට ඒ ඉලක්කයට විරුද්ධ වෙන්න බෑ. ඒක යාගේ කැමැත්ත. අවදිනෙක් ඉන්න පුළුවන් මරණින් මත්තේ දෙවියන් අතර උපදින අදහසින් ධර්මයේ පුරුදු කරනවා. ඒක යාගේ කැමැත්ත. ධර්මයට හැකියාව තියෙනවා ඒ ප්‍රතිඵල යාට ලබා දෙන්න. කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. ඒක යාගේ කැමැත්ත. තව කෙනෙක් ඉන්න පුළුවන් මේ ජීවිතේම නිවන් අවබෝධ කරන අදහසින් ධර්මයේ පුරුදු කරනවා. ඒක යාගේ කැමැත්ත. ඒක යාගේ ඉලක්කය. කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. තව කෙනෙක් ඉන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකින අදහසින් ධර්මයේ පුරුදු කරනවා. ඒක යාගේ කැමැත්ත. ඒක යාගේ ඉලක්කය. කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ. අපිට මේ ඔක්කොම එක බෝට්ටුවකට දාන්න බෑ. ඔක්කොම මේ ජීවිතේ නිවන් දකින්න කියලා. ඒක වෙන්නේ නැති දෙයක්. ධර්මයේ පුරුදු කරන අයට උනත් පින්වතුනි විවිධ ඉලක්ක තියෙනවා. ඒ නිසා ඔබ හිතන්න එපා ඔබේ ඉලක්කය අනිත් හැමෝගේම ඉලක්කය වෙන්න ඕන කියලා. මිනිසුන්ට අනන්‍ය ඉලක්ක තියෙනවා. ඒක ලෞකික වශයෙන් උත් එහෙමයි ලෝකෝත්තර වශයෙන් උත් එහෙමයි. ඊළඟට තව කෙනෙක් ඉන්න පුළුවන් පසේ බුද්ධත්වයට පත් වෙන අදහසින් ධර්මය පුරුදු කරනවා. ඒක යාගේ ඉලක්කය. ඒක යාගේ කැමැත්ත. තව කෙනෙක් ඉන්න පුළුවන් අනාගතයේ බුදු වෙන අදහසින් ධර්මය පුරුදු කරනවා. ඒක යාගේ කැමැත්ත. ඒක යාගේ ඉලක්කය. ඔබ මතක තියාගන්න මරණින් මත්තේ මනුස්ස උපතක් ලබා දෙන එක, දෙවියන් අතර උපතක් ලබා දෙන එක, මේ ජීවිතේම ධර්ම අවබෝධය ලබා දෙන එක, ඊළඟට මෛත්‍රී බුද්ධ ශාසනය මුණගස්වන එක, පසේ බුද්ධත්වේ ලබා දෙන එක, සම්මා සම්බුද්ධත්වේ ලබා දෙන එක, මේ සියලුම ප්‍රතිලාභ ලබා දෙන්න පුළුවන් හැකියාව ධර්මයට තියෙනවා. එතකොට මිනිස්සේ ධර්මී පාවිච්චි කරන්න පුළුවන් මේ ඉලක්ක වලින් තමන් කැමති ඉලක්කේ කරා යන්න. එතකොට ඔබට මේ කියපු ඉලක්ක වලින් එක ඉලක්කයක් තියෙනවා. එහෙම නැතුව ඔබ කාලෙන් කාලෙට ඔබේ ඉලක්ක වෙනස් කරනවා නම් ඔන්න ඔබ කාලෙකට හිතනවා මේ ධර්මයේ පුරුදු කළම මනුස්ස ලෝකෙ උපදිනවා. එතකොට තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා නෑ. ඔයා මරණින් මතු දිව්‍ය ලෝකෙ උපදින්න. ආහින්ද මං එනම් දිව්‍ය ලෝකෙ උපදින්න. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා නෑ. ඔයා මේ ජීවිතේම ධර්මය අවබෝධ කරගන්න. ආහින්ද එනම් මං මේ ජීවිතේම ධර්මය තවසාමිනාතනමක් කිනෝ නැහැ. ඔයා මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්න. ආ එහෙමද? මං එන මෛත්‍රී බුද්ධ ශාසනේ නිවන් දකින්න. ඔබ රූකඩයක්. ඔබ රූකඩයක්. ඔබට ඔබේ ජීවිතේ ඉලක්කයක් නැහැ. ඔබ කැමති ඉලක්කයක් ඔබ හදාගන්නේ නැහැ. ඔබ හැම වෙලාවෙම කරන්නේ තව කෙනෙක්ගේ ඉලක්කයකට වැඩ කරන එක. ඒ නිසා ඔබ මුලින් ඔබෙන් අහලා බලන්න ඕන. ඔබට ඕන මොකක්ද?
මේ ධර්මයේ තුලින් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සමහර විට ඔබ ධර්මයේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මම කියන්නේ ඊළඟ ජීවිතේ මනුස්ස ලෝකෙ උපදින එක වෙන්න පුළුවන්. මම කියන්නේ ඒක වැරදි කියලා. ඒක ඔබේ කැමැත්ත. සමහර විට ඔබේ ඉලක්කය වෙන්න පුළුවන් මරණින් මත්තේ ධර්මයේ තියෙන දෙවියන් අතර උපදින එක. මම කියන්නේ ඒක වැරදි කියලා. ඒක ඔබේ ඉලක්කය. සමහරකට ඔබේ ඉලක්කය වෙන්න පුළුවන් මේ ජීවිතේම ධර්මය අවබෝධ කරන එක. මම කියන්නේ ඒක වැරදි කියලා. ඒක ඔබේ ඉලක්කය. මොකද මේ හැම එකක්ම හොඳ දේවල්. අපිට කියන්න බෑ මේක නරකයි මේක හොඳයි කියලා. මේ හැම එකක්ම හොඳ දේවල්. සමහරකට ඔබේ ඉලක්කය වෙන්න පුළුවන් මෛත්‍රී බුදු දානන් වහන්සේ දකින්න එක. මම කියන්නේ ඒක වැරදි කියලා. ඒක ඔබේ ඉලක්කය. හැබැයි මට කියන්න ඕන මොනේ? ඔබට ලෝකෝත්තර වශයෙන් මොකක් හරි එක ඉලක්කයක් තියෙන්න ඕන. එතකොට ඔබට ලෞකික ඉලක්ක තියෙන්නත් ඕන, ලෝකෝත්තර ඉලක්ක තියෙන්නත් ඕන. එතකොට පින්වතුනි, ඒ ඉලක්ක තියෙන කෙනා දවස ගත කරනකොට තමන්ගේ ඉලක්කය වෙනුවෙන් අදක් මොනවා හරි කරලා තියෙන්න ඕන. ඔබේ ඉලක්කය වෙනුවෙන් අදක් පුංචි දෙයක් හරි කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අපි ගත්තොත් මෙහෙම, අපි හිතමු ඔබ ඔබේ අදහසක් තියෙන ලස්සන තැනක තව අවුරුදු පහකින් ගෙයක් ගන්න. ඒක ඔබේ සිහිනය, ඒක ඔබේ ලෞකික බලාපොරොත්තු. එතකොට ඒ ගෙදර ගන්න වැඩපිළිවෙල වෙන්නේ ඒ සිහිනය වෙන්නේ අදත් ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙන. ඊළඟට අපි හිතමු ඔබ මොකක් හරි අධ්‍යාපනික වශයෙන් යම් කිසි ඉහළ තැනකට යන්න බලාපොරොත්තු වෙනවා කියලා හිතන්න. තව අවුරුදු 7කින් ඒ විභාගෙ වෙනුවෙන් ඒ අධ්‍යාපනික වශයෙන් ඔබ ඉහළට යන්න බලාපොරොත්තු වෙන තැන වෙනුවෙන් අදත් ඔබ මොනවා හරි දෙයක් කරලා තියෙනවා. ඊළඟට අපි හිතමු ලෝකෝත්තර වශයෙන් ඔබේ අරමුණක් තියෙනවා කියලා හිතන්න. මරණින් මත්තේ ධර්මයේ තියෙන සුගතියක උපදිනවා කියලා ඔබ ඒ වෙන්නේ අදක් මොනවා හරි කරලා තියෙනවා. ඊයේ ඔබ මොනවා හරි කරලා තියෙනවා. හෙටත් ඔබ මොනවා හරි කරනවා. එතකොට ඔබේ ලෞකික ලෝකෝත්තර ඉලක්ක වෙනුවෙන් ඔබ හැමදාම පුංචි දෙයක් හරි කරනවා. පින්වතුනි, අපේ ජීවිතයේ අපිට ලෞකික වශයෙන් වෙන්න පුළුවන් ලෝකෝත්තර වශයෙන් වෙන්න පුළුවන් තියෙන ඉලක්ක හරියට ලොකු චිත්‍රයක් නම් පාට කරන්න තියෙන. අද දවසේ ඔබ මේ චිත්‍රයේ පුංචි හරි ඩොට් එකක් තියලා තියෙනවා. ඊයේ ඔබ මේ චිත්‍රයේ පොඩ්ඩක් හරි පාට කළා තියෙනවා. හෙටත් ඔබ මේ චිත්‍රයේ චුට්ටක් හරි පාට කරනවා. මේ විදිහට පොඩ පොඩ පාට කරනකොට කාලයක් යද්දී මොකද වෙන්නේ? ඔබ දන්නේම නැතුව සම්පූර්ණ චිත්‍රයම වර්ණ ගැන්විලා. ආන්නේ වගේ ඔබේ ජීවිතයේ ඉලක්ක තිබුණට වැඩක් නැහැ. ඒ ඉලක්ක වෙනුවෙන් ඔබ හැමදාම යම් කිසි දෙයක් කරලා නැත්තම්. ඔබ හොඳම උදාහරණය තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ. බලන්න, උන්වහන්සේ ඔබ වගේ වැණෙන ඉලක්ක තිබිච්ච කෙනෙක් නෙමෙයි. සාරා සංකේයී කල්පලක්ෂයකට කලින් උන්වහන්සේට දීපංකර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේ උන්වහන්සේ ඉලක්කේ හදාගත්තා. උන්වහන්සේ දැන් ඒ කාලෙත් තිබුණා ධර්මයේ පුරුදු කළා මනුෂ්‍ය ලෝකෙ උපදින්න පුළුවන් හැකියාව තිබුණා. සුගතිය උපදින්න පුළුවන් හැකියාව තිබුණා. ඒ ජීවිතේම රහත් වෙන්න පුළුවන් හැකියාව තිබුණා. අනාගතයේ බුදු කෙනෙක්ගේ ළඟ ධර්මය අවබෝධ කරන්න පුළුවන් හැකියාව තිබුණා. ඕනිනම් පසේ බුද්ධත්වයේ පිණිස ධර්මයේ පුරුදු කරන්න පුළුවන් හැකියාව තිබුණා. සම්මා සම්බුද්ධත්වයේ පිණිස ධර්මයේ පුරුදු කරන්න පුළුවන් හැකියාව තිබුණා. එතකොට බෝසතාණන් වහන්සේ තෝරගත්ත මොකද්ද? මම අනාගතේ බුදු වෙනවා කියන බලාපොරොත්තු. එතකොට මේ බලාපොරොත්තුව ඇති කරගෙන උන්වහන්සේ නිකන් හිටියේ නැහැ. මේ බලාපොරොත්තුව ඇති කරගෙන උන්වහන්සේ නියත විවරණ ලබලා ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ? පැත්තකට ගිහිල්ලා කල්පනා කළා. අතීතයේ හිටපු බෝසත්වරු සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් මොනවද කළේ? එතකොට දැක්කා දසපාරමිතා පුරලා කියන.
එතකොට සම්මා සම්බුද්ධත්වයේ පිණිස පවතින වැඩ පිළිවෙල තමයි දසපාරමිතා. ඒ මොහොතේ ඉඳලා උන්වහන්සේ සෑම ආත්ම භාවයකම ඒ පාරමිතා පිරුවා. එතකොට බලන්න සාරාංශකයේ කල්පලක්ෂයකට පස්සේ තමයි සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. නමුත් ඒ සාරාංශකයේ කල්පලක්ෂයේ ඇතුලේ සෑම ආත්ම භාවයකම උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ විවිධ යමක් කළා. ඉලක්කය වෙනුවෙන් යමක් කළා. එතකොට සෑම ආත්ම භාවයකම ඉලක්කය වෙනුවෙන් යමක් කරපු නිසා නේද මේ ජීවිතයේ උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ උන්වහන්සේට ඉටු කර ගන්න පුළුවන් වුණේ. ඒ නිසා පින්වතුනි ඔබේ ජීවිතේ ගොඩාක් වැදගත් වෙන දෙයක් තමයි මුලින්ම ඔබට ලෞකික ඉලක්ක තියෙන්නේ. ඒ වගේම තමයි ඔබට ලෝකෝත්තර ඉලක්ක තියෙන්නත් ඕන. ඔබේ ලෞකික ඉලක්ක වෙනුවෙන් අද දවසෙත් මොනවා හරි දේවල් කරලා තියෙනවා. ලෝකෝත්තර ඉලක්ක වෙනුවෙන් අද දවසෙත් මොනවා හරි දේවල් කරලා තියෙනවා. හැබැයි මේ කරන දේ ඔබේ ඉලක්කය සාර්ථක කරගන්න උපකාර වෙන දෙයක් වෙන්න ඕන. උදාහරණයක් ඇටියට මම කිව්වේ අපි තුම ඔබේ අදහසක් තියෙනවා මරණින් මත්තේ ධර්මී තියෙන සුගතී රූපදී. එතකොට හැමදාම රාත්‍රියේ නිින්දට යන්න කලින් කල්පනා කරලා බලන්න ඕනේ. ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ සීක බල පහ දිනු කරු. එතකොට ඔබ කල්පනා කරලා බලන්න ඕනේ අද දවස මම ශ්‍රද්ධාව දිනු කළේ කොහොමද? අද මම සීලය පුරුදු කළේ කොහොමද? අද මම ධර්මඥානය පුරුදු කළේ කොහොමද? මම අද ත්‍යාගය පුරුදු කළේ කොහොමද? මම අද ප්‍රඥාව පුරුදු කළේ කොහොමද? එතකොට අද දවසෙත් ඔබ මේ සීක බලපා පුංචියට හරි පුරුදු කළා තියෙනවා. ඊයේ පුරුදු කළා තියෙනවා. ඊටත් පුරුදු කරන්න ඕන. ඔබ අද දවසේ පුරුදු කළා නැත්තම් ඔබේ බලාපොරොත්තුව නිකම්ම නිකම් සිහිනයක් විතරක් බවට පත් වෙනවා. ඒක සිහිනයක් විතරයි. ඒක ප්‍රායෝගික දෙයක් බවට පත් වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා දවස ගත කරනකොට ඔබ කරන්න ඕන හතරවෙනි දේ තමයි ඔබේ අනාගත ඉලක්ක වෙනුවෙන් ඔබ අද දවසේ පුංචි හරි දෙයක් කරලා තියෙනවා. බලන්න මේ කාරණා කොච්චර ලස්සනයිද නේ? පස්වෙනි කාරණාව අන්තිම කාරණාව තමයි පින්වතුනි. අන්තිම කාරණාව තමයි ඔබ දවස ගත කරනකොට තව කෙනෙකුට පුංචි හරි උදව්වක් කරන්න ඕන. එයි මම මෙහෙම කියන්නේ. ඒ තුලින් අපේ ජීවිතේට පිනක් රැස් වෙනවා. ඒ පින අපේ දවසේ කටයුතු සාර්ථක කරගන්න, එදිනෙදා ජීවිතේ කටයුතු සාර්ථක කරගන්න අපි අර කලින් කියපු ඉලක්ක කරා යන ගමනේදී සාර්ථක වෙ ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න ඒ පින අපට උපකාර වෙනවා. සමහර කටේ උපකාරය කරන කෙනා ඔබේ ස්වාමියා වෙන්න පුළුවන්, ඔබේ බිරිඳට වෙන්න පුළුවන්, ඔබේ දරුවන්ට වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන ආයතනයේ ප්‍රධානියට වෙන්න පුළුවන්, ඔබ වැඩ කරන ආයතනයේ ඔබ යටතේ වැඩ කරන සේවකීන්ට වෙන්න පුළුවන්, භික්ෂුන් වහන්සේ නමකට වෙන්න පුළුවන්, මහපාරේ ඔබට මුණ ගැසෙන ඔබ නන්නාඳුනන කෙනෙකුට වෙන්න පුළුවන්, එහෙම නැත්නම් මහපාරේ සිගමන් යදින යාචකයෙකුට වෙන්න පුළුවන්. ඔබ කාට හරි පුංචි හරි උදව්වක් කරන්න ඒ තුළින් ඔබට ලැබෙන සතුට ඔබට වෙන කිසිම දෙයකින් ලබන්න බැහැ. තව කෙනෙකුට උදව්වක් කරලා ලබන සතුට. ඊළඟට පින්වතුනි මිනිසුන්ට උදව් උපකාර කිරීමේදී ඔබ කිසිම දෙයක් බලාපොරොත්තු නොවි උපකාර කරා. කිසිම දෙයක් බලාපොරොත්තු නොවි.
අනිත් අයට උදව්පකාර කරනකොට මම අර කිව්වා වගේ ඔබේ හිතේ ලොකු සතුටක් ඇති වෙනවා එක දෙයක්. අනිත් කාරණාව තමයි ඔබේ ජීවිතයට ලොකු පිනක් රැස් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔබේ උදව්ව ලැබපු කෙනා යාගේ ජීවිතය සුවපත් කරගන්නවා ඔබේ උපකාරය නිසා. මොකද පින්වතුනි අපි අපේ ජීවිත ඉලක්ක කොච්චර ජය ගත්තත් අපි අපේ ජීවිත සාර කොච්චර සාර්ථක කරගත්තත් අපි මතක තියාගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි වගේ හැමෝම දක්ෂ නැහැ. අපිට වගේ හැකියාවන් හැමෝටම නැහැ. අපිට වගේ වාසනාවන් හැමෝටම නැහැ. දක්ෂතා අඩු, හැකියාවන් අඩු, වාසනාව අඩු, පුණ්‍ය ශක්තිය අඩු අය මේ ලෝකේ ඉන්නවා. අපිට පුළුවන් නම් මේ ඇයට උදව් උපකාර කරගෙනම අපේ ගමන යන්න. ඒ ජීවිතය තමයි සාර්ථක ජීවිතය. මම මේකට පුංචි ලස්සන කතාවක් කියන්නම්. එක්තරා ගම්මානයක අවුරුදු 14ක විතර පුංචි ළමයෙක්. මෙයාට ලොකු කැමැත්තක් ඇති වෙනවා ධාවන තරගයකින් ජය ගන්න. දුවල ජය ගන්න. ඉතින් මෙයා මොකද කරන්නේ? ගමේ මිනිස්සු ඔක්කොටම කියනවා මම මගේ වයසේ ළමයි එක්ක දුවලා දිනන්න කැමති ධාවන තරගයක් සංවිධානය කරන්න කියලා. ඉතින් මේ ගමේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා මොකද කරන්නේ? ලොකු ධාවන තරගයක් සංවිධානය කරනවා. සංවිධානය කළාට පස්සේ මේ ගමේ බොහොම බුද්ධිමත් වයසක පුද්ගලයෙකුත් මේ ධාවන තරගේ බලන් ඉනවා. එතකොට මේ ළමයාට මුලින්ම දුවන්න තියෙන්නේ තමන්ගේම වයසේ අවුරුදු 14ක තවත් පිරිමි ළමෙක් එක්ක. මේ තරගය ආරම්භ වෙනවා. ආරම්භ වෙනකොට මේ දෙන්න දුවන්න පටන් ගන්නවා. ඉතින් මේ ධාවන තරගයේදී මේ ළමයා අර තමන්ගේ යාළුවා පහු කරගෙන දුවගෙන යනකොට මෙයාට ඇහෙනවා මිනිස්සු මෙයාගේ නම කියලා කෑ ගහනවා. ප්‍රීති ഘോഷා පවත්වනවා. අප්පුඩි ගහනවා. අන්තිමේදී මෙයා දිනුම් කණුව ළඟටම එනවා. එයා දිනුම් කණුව පහු කරනවා. තරගයේ ජයග්‍රහණය කරනවා. තරගයේ ජයග්‍රහණය කරනකොට මෙයාගේ වටේ ඉන්න දහස් ගාණක් පිරිස ආසන වලින් නැගිටලා ක්‍රීති ഘോഷා පවත්වනවා. හැබැයි මේ ළමයා දකිනවා අර වයසක බුද්ධිමත් මිනිසයා වාඩි වෙලා නිශ්ශබ්දව මේ දිහා බලන් ඉන්නවා. එයාගේ කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නේ නැහැ. එතකොට මේක මේ පුංචි ළමයාට කුතුහලයක්. තරගයේ දෙවෙනි වටේ ආරම්භ වෙනවා. මේ තරගයේ තියෙන එක නීතියක් තමයි තමන් දිහා පැත්තේ ඉන්නේ කවුද කියලා බලන්න බෑ. එතකොට මේ ළමයාට පේනවා දෙවෙනි වටේ තමන්ට වඩා වයසින් වැඩිමහල්, තමන්ට වඩා ශරීර ශක්තිය වැඩි, තමන්ට වඩා උසමහත කෙනෙක් එක්ක තමයි තමන්ට දුවන්න තියෙන්නේ. තරගේ පටන් ගන්නවා. මේ ළමයා අර තමන්ට වඩා වයසින් වැඩිමහල්, ශරීර ශක්තියෙන් වැඩිමහල්, උසමහතින් වැඩි මේ පුද්ගලයාව පරද්දලා දෙවෙනි වතාවේ තරගේ ජය ගන්නවා. එතකොට දහස් ගාණක් පිරිස නැගිටලා අප්පොලසම් දෙනවා. හැබැයි අර බුද්ධිමත් වයසක මිනිසයා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව මේ තරගේ දිහා බලන් ඉන්නවා. ඔන්න අවසාන වටය, තුන්වෙනි වටය තරගේ ආරම්භ වෙනවා. එතකොට මේ අවුරුදු 14 ළමයාට පේනවා මේ පාර තරගකාරයෝ දෙන්නේ තමන්ගේ පැත්තේ ඉන්නවා. තමන්ගේ දෙපැත්තේ ඉන්නවා. එක්කෙනෙක් දකුණු අත පැත්තේ, අනෙක් කෙනා වම් අත පැත්තේ. හැබැයි නීතිය තමයි ඔළුව හරවලා බලන්න තහනම් ඒ අයගේ මූණ, ඒ අයගේ ශරීරය, මේ ඇහි කොනින් තමයි ලාවට පේන්නේ කෙනෙක් එහා පැත්තේ ඉන්නවා කියලා. තරගය ආරම්භ වෙනවා. මේ ළමයා
අර තමන්ගේ දෙපැත්තේ ඉන්න තරඟකරුවන් දෙදෙනම පහු කරගෙන වේගින් ඉදිරියට දුවගෙන යනවා. දුවගෙන යනකොට මේ ළමයට අමුත්තක් දැනෙනවා. ඒ තමයි බලාගෙන ඉන්න දහස් ගාණක් ප්‍රේක්ෂක ජනතාවගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. මෙයාට පේනවා තමන් එක තරඟ කරන දෙන්න බොහෝම පිටිපස්සෙන් තමන්ට ඉන්නේ. තමන් ගොඩාක් ඉදිරියට ඇවිල්ලා නමුත් එක්කෙනෙක්වත් රපුඩි ගහන්නේ නැහැ. එක්කෙනෙක්වත් පීති ഘോഷණ පවත්වන්නේ නැහැ. අන්තිමේදී මේ ළමයා දුවන එක නතර කරනවා. දුවන එක නතර කරලා පිටිපස්සෙන් හැරිලා බලනවා. පිටිපස්සෙන් හැරිලා බලනකොට මේ ළමයාට පේනවා තමන් එක්ක තරඟ කරන්න යොදවලා තියෙන පුද්ගලයන් දෙදෙනාගේ එක්කෙනෙක් අන්ධයෙක්, ඇස් දෙකම අන්ධ කෙනෙක්. අනිත් කෙනා කෘතිම පාද දෙකක් හයි කරපු කෙනෙක්. පාදයන් අහිමි වෙලා කෘතිම පාද දෙකක් හයි මේ සමි කරපු කෙනෙක්. ඒ දින බොහෝම හිමීට ඇවිදගෙන එනවා. එතකොට මේ ළමයා මොකද කරන්නේ? ඒ දෙන්න ළඟට යනවා. ඒ දෙන්නගේ අත් දෙකින් අල්ලනවා. ඒ දෙන්නගේ අත් දෙකින් අල්ලගෙන දිනුම් කණුව දක්වාම අත් දෙකින්ම අල්ලගෙන එනවා. එතකොට දහස් ගාණක් ප්‍රේක්ෂක ජනතාව පුටු වලින් නැගිටිනවා. පුදුමේ කියන්නේ අර බුද්ධිමත් වයසක මිනිසයා පුටුවෙන් නැගිටලා අප්පුඩි ගහනවා. ඊට පස්සේ මේ පුංචි දරුවා අර වයසක මිනිසයා ළඟට ගිහින් කියනවා, මම මුල් මතා දෙවෙනි මතාගේ ජයග්‍රහණය කරනකොට ඔබ කිසිම ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ. නමුත් මේ දෙවෙනි මතාගේ ජයග්‍රහණය ලැබුණු වෙලාවයි මේ දෙන්නත් එක්කම ඔබ නැගිටලා අප්පුඩි කිව්වා. ඒයි කියනවා. එතකොට මේ බුද්ධිමත් වයසක මිනිසයා කියනවා, පුතේ අපි ජීවිතේ ලබන සැබෑම ජයග්‍රහණය තමයි අනිත්‍යයට උපකාර කරගෙනම අපේ ජීවිතේ සාර්ථක කරගන්න එක. ඒ නිසා ඔබ මතක තියාගන්න, ඔබ වගේ හැමෝම දක්ෂ නැහැ. ඔබ වගේ පිනක් හැමෝටම නැහැ. ඔබ වගේ කුසලතා හැමෝටම නැහැ. ඔබ වගේ මේ මිල මුදල් හැමෝටම නැහැ. මේ ලෝකේ ඉන්නවා ඔබට තියෙන දේවල් නැති බොහෝ පිරිසක්. ඔබට පුළුවන් නම් ඒ අයට පුංචි හරි උපකාරයක් කරගෙන ඒ අයගෙන අතින් අල්ලගෙන ඔබේ ගමන යන්න. ඔබ හැබෑමටම ජීවිතේ සාර්ථක කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි මම ඔබට කිව්වේ, ඔබ දවස ගත කරනකොට තව කෙනෙකුට පුංචි හරි උපකාරයක් කරන්න. ඒ තුලින් ලැබෙන සතුට, ඒ තුලින් ලැබෙන පින, ඒ තුලින් තව කෙනෙක් ලබන උපකාරය, සහනය, ඒක අපිට සල්ලි වලට ගන්න බෑ. මෙන්න මේ කාරණා පහ පින්වතුනි ඔබ හැමදාම පුරුදු කරන්න. ඔබේ ජීවිතය වෙනස් වෙන ආකාරය ඔබටම අත්දකින්න පුළුවන්. පළවෙනි කාරණාව මතකද? ඔබ හැමදාම උදේ නැගිට්ටම ඔබට මේ වෙනකොට ලැබිලා තියෙන දේවල් වලට ඔබ වටා ඉන්න යහපත් පුද්ගලයින්ට ස්තුතිවන්ත වෙන්නේ. ඔබ ගොඩාක් වාසනාවන්ත කෙනෙක් කියන කාරණාව ඔබ තේරුම් ගන්න. ඒ තුලින් තමයි දවස ගත කරන්න අවශ්‍ය කරන ජවය ඔබට ලැබෙන්නේ. දෙවෙනි කාරණාව තමයි ඔබ දවස ගත කරනකොට ඔබ කරන පුංචි දේ වුණත් වින්නතුනි හරියට නිවැරදිව පිළිවෙලට කරන්න. ඒ තුලින් ලොකු දෙයක් කරන්න අවශ්‍ය කරන ආත්ම ශක්තිය ඔබ තුල ඇති වෙනවා. තුන්වෙනි කාරණාව තමයි ඔබ දවස ගත කරනකොට ඔබට මුණගැහෙන පුද්ගලයින්ගේ ධනාත්මක පැත්තම හිතන්න. ඒ අයගේ අඩුපාඩු කල්පනා කරන්න යන්න එපා. ඒ අයගේ යහපත් පැත්තම කල්පනා කරනකොට දවසේ කටයුතු සාර්ථක කරගන්න ඒක ඔබට උපකාර වෙනවා. හතරවෙනි කාරණාව තමයි ඔබට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් හැටියට ලෞකික
ඉලක්ක තියෙන්න ඕන ලෝකෝත්තර ඉලක්ක තියෙන්නත් ඕන ඒ ලෞකික ලෝකෝත්තර ඉලක්ක වෙන්නේ අද දවසෙත් ඔබ පුංචි හරි දෙයක් කරලා තියෙනවා පස්වෙනි කාරණාව තමයි දවස ගත කරනකොට ඔබ තව කෙනෙකුට පුංචි හරි උදව්වක් හැමදාම කරන්න මේ කාරණා පහ ඔබ හෙට ඉඳලා කරන්න පටන් ගන්න සතිය දෙකක් යනකොට ඔබට තේරෙයි ඔබේ ජීවිතයේ පුදුම විදියට සාර්ථක වෙනවා කියලා. ඉතින් අද මේ එකමාරක් පුරාවට මේ කියා දීපු සියලුම කාරණා මේ පින්වතුන්ට ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතය සෑම අතකින්ම සාර්ථක කරගන්න හේතු වාසනා වේවා. පින්වතුනි අද දවසේ මේ ධර්ම දානමේ පින්කම සිදු කළේ පින්වත් නාලකද සිල්වා මහත්මයා ප්‍රියන්තාද සිල්වා මහත්මයා ඉතින් මේ නාලක මහත්මයා ප්‍රියන්තා මහත්මයා ඇත්තටම අවුරුදු ගානක ඉඳලා අපි තාම හොකට දැන අඳුනන අපේ සදහැවත් දායක පවුලක් ඉතින් අපිට බොහෝම සෙනෙහසින් අපෝපස්ථාන කරන දෙන්නේ ඉතින් මේ පින්වතුන් තමයි අපිට ආරාධනා කළේ ස්වාමීන් වහන්සේ අද දවසේ පුළුවන් නම් මේ ධර්ම දේශනාව සිදු කරන්න කියලා. ඉතින් මේ නාලක මහත්මයා ප්‍රියන්තා මහත්මිය බුද්ධින් පුතා ගායක පුතා මේ පවුලේ සියලු දෙනා සතුටු වෙන්න එකමාරක පමණ කාලයක් බොහෝ පිරිසකට වටිනා කරුණු කාරණා රාශිය ශ්‍රවණය කරන්න මේ ධර්ම දේශනාව තුළින් අවස්ථාව සලසා දීම පිළිබඳව ඉතින් මේ ධර්ම දානෙන් රැස් වෙච්ච සියලු කුණි ධර්මයන් ප්‍රියන්තාද සිල්වා මහත්මියගේ මේට වසර 3කට කලින් මිය පරලොව ගිය විමලා සමර වික්‍රම නිදාන පතිරණ ආදරණීය මෑණියන්ට අනුමෝදන් වේවා. ඒ වගේම වසර 13කට කලින් මිය පරලොව ගිය පියදාස නාගොඩගමගේ පින්වත් පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම නාලකද සිල්වා මහත්මයාගේ මේට වසර 16කට කලින් මිය පරලොව ගිය ආර්යසේනද සිල්වා පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ මිය පරලොව ගිය සියලු ඥාතීන්ගේ පරලොව ජීවිත ඒකාන්තයෙන්ම සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදෙත්වා සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්වත් නාලක සිල්වා මහත්මයාගේ ලංකාවේ සුජීවත්ව සිටින ගුණසිරීද සිල්වා ආදරණීය අම්මාට මේ පින් අනුමෝදන් වේවා. මේ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායු සම්පත් සැලසේවා. තව බොහෝ කාලයක් සුවසේ පින් දහම් රැස් කරගන්න සුවසේ ගුණ ධර්ම දිනු කරන්න සුවසේ ධර්මයේ පුරුදු කරන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. එවගේම මේ රැස්වෙච්ච සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය සැප සම්පත් වැඩි දියුණු කරගනිත්වා. හැම දිනාටම දිව්‍ය ආරක්ෂාව රැකවරණයේ පිහිට උපකාර සලසත්වා. පිනින් සතුටු වෙන දෙවියෝ සියලු සැපයට පත්වෙත්වා. සාදු සාදු සාදු.